සංකතන සංවාද මණ්ඩපය. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. සංකතන සංවාද මණ්ඩපය තුළින් අප දේශපාලනය, සමාජ විද්‍යාව, ඒ වගේම මානව ශාස්ත්‍රයන් පිළිබඳව නොයෙකුත් ආකාරයේ සංවාද ඇති කරගන්නවා. අද සංකතන සංවාද මණ්ඩපය තුළින් අප සාකච්ඡා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව. ප්‍රජාතන්ත්‍රවාදය එක ප්‍රවර්ගයක් පිළිබඳව. රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය. මොකද ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය ගත්තහම එක්තරා ආකාරයකට අමූර්ත සංකල්පයක් විදිහට තමයි අපිට හඳුනා ගන්නට වෙන්නේ. මොකද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා එක් නිශ්චිත අර්ථ දැක්වීමක් කරගැනීමේ බරපතල අර්බුදයක් ලෝකේ තියෙනවා. එය අනිකුත් සංකල්ප මෙන්ම තමයි ආත්මය, නිදහස මේ වගේ සංකල්ප මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයත් කුමක්ද යන්න කියන අර්ථ නිරූපණය කර ගැනීම ඉතාම දුෂ්කරයි. ප්‍රජාතන්ත්‍රවාදීත් විවිධ ප්‍රවර්ග අපට නිරීක්ෂණය කරන්න ලැබෙනවා. මං හිතන්නේ මේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය කියන කාරණයත් එහෙම එකක් වෙන්නට පුළුවන්. මේ පිළිබඳ වැඩි දුර සාකච්ඡාව සඳහා අපද සංකතන සංවාද මණ්ඩපයට ඇරයුම් කළා විචාරකෙක්, ඒ වගේම සමාජීය කතිකාවන් පිළිබඳව විශ්ලේෂකෙක් වශයෙන් කටයුතු කරන විදර්ශන කන්නංගරට. අයිබෝන් විදර්ශන. අයිබෝන් අශෝක. විදර්ශන, මේ රැඩිකල් ඩිමොක්‍රසි එමනත රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී මේක අපි කොහොමද ඉස්සලා මඳුරගන්නේ? ඔව්, මම හිතන්නේ ඊට කලින් මොකද්ද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණේ අපි ඉස්සලා තේරුම් ගන්න ඕනේ කියලා රුවා කිව්වා වගේම, මේ ඒ කියන්නේ මොකද්ද මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ? හැමෝටම ඒක හැමෝම කතා කරන වචනයක්. හැම දේශපාලන වේදිකාවකම මොකද දේශපාලන ගැන වචන 10ක් කතා කළොත් ඒකෙන් අඩු ගන්න එක වචනයක්වත් මම හිතන ප්‍රජාතන්ත්‍රවාදය තමයි. ඉතින් එහෙම තත්වයක් තියෙද්දී අපි මේක හරියට විශ්ලේෂණය කරගන්නත් ඕනේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය කියලා එකක් තියෙද්දී මොකටද මේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය කියලා එකක් එන්නේ? මම හිතන්නේ ඒක ආහු ප්‍රශ්නෙත් එක්ක අදාළයි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මුල්ම සංවාදය අපි දන්නවා දේශපාලන විද්‍යාවට අනුව මූලික වශයෙන් ග්‍රීසිය මූලික කරගෙන මොකද කිය හැමෝම දන්න දෙයක්. මේක ආරම්භය සිද්ධ වෙනවා වගේ සාකච්ඡාවක් තියෙන්නේ. නමුත් මම හිතන්නේ මම ඒකත් එක්ක පැටලෙන්න සූදානම් වෙන්න ඒක එහෙමද නැද්ද කියන එක. නමුත් අපි ඒක ගත්තොත් එතනින් එහාට අපි ඩිමොක්‍රසි පිළිබඳ කතාව එන්නේ විශේෂයෙන්ම 18 වෙනි සහ 19 වෙනි සියවස් වලින් පස්සේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය අනෙකුත් පාලන තන්ත්‍රයන් ඊට කලින් තිබ්බ පාලන තන්ත්‍රයන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා ඇහුවොත් මම හිතන්නේ ඒකට හොඳ උත්තරයක් ගේනවා දේශපාලන චින්තකයෙක් ඉන්නවා ක්ලෝඩ් ලෙෆෝ කියලා. එයා විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය ගැන තමයි යාගෙන න්‍යායගත කිරීම කළේ. එයා කියනවා රාජාණ්ඩුවෙන් නැත්නම් රාජාණ්ඩුවෙන් නැත්නම් කුමාරයාගේ රජුගේ පාලනයෙන් මෙන්න මේ පාලනය නතර කිරීම, මේ පාලනය අත්හිට වීම තමයි ප්‍රජාතන්ත්‍රවාදී මූලික වශයෙන් වෙන්නේ. එයා කියනවා රාජාණ්ඩු කාලය තුල බලයේ නියෝජනය බවට පත්ුනේ යම්කිසි විදියකට කුමාරයා, නැත්නම් අපි කියනවා නැත්නම් රාජකුමාරයා කියමුකෝ. එතකොට එයා කියන්නේ යම්කිසි සමාජ ප්‍රජාවක් එකමුතුවක් තමන්ගේ පාලනය පවත්වා ගන්නේ ඒ ප්‍රජාවෙන් පිටත තියෙන සංකේත බලයකට, යම්කිසි සංකේතීය බලයකට ඒක සම්බන්ධ කරලා. උදාහරණයක් ගත්තොත් රාජාණ්ඩු කාලය තුල නැත්නම් රජුරුවන්ගේ පාලනය තිබුණු කාලය තුල ඒක සිද්ධ වුණේ අර කියන රජුරුවන්ගේ කුමාරයයි අනිත් පැත්තෙන් දෙවියන් වහන්සේ අතර තියෙන අන්නේ ඒ කියන බෙදීම පෙන්වන්න උවමනා වුණා. හරියට කිව්වොත් අර කියන ප්‍රජාවයි අර ඊට එළියෙන් තියෙන සංකේත බලයයි අතර පරිකල්පන සම්බන්ධය කුමක්ද කියලා ඒ යුගයේදී පෙන්වන්න උනේ. ඒක ලංකාවෙත් එහෙමයි. එතකොට ඒ අර තියෙන බලයේ තැනට, බලයේ සංකේතීය තැන දෙවියන් වහන්සේට සම්බන්ධද කුමාරයා, නැත්නම් දෙවියන්ගේ නියෝජිතයෙක්ද, එහෙම නෙවෙයි නම් දෙවියන් එක්ක තියෙන සම්බන්ධය කුමක්ද, මෙන්න මේ කාරණාත් එක්ක තමයි මෙන්න මේ තියෙන ඒ කියන්නේ දෙවියන් පිළිබඳ විශ්වීය අදහසයි සහ අර ඊපස් රාජ්‍ය සහ කුමාරයා පිළිබඳ සුවිශේෂී අදහසයි අතර යම් සම්බන්ධයක් ගොඩනගන්න නියමිතව තිබුණා. හැබැයි ප්‍රජාතන්ත්රවාදී විප්ලවයෙන් උනේ මෙන්න මේ සංකේත බලය නැත්නම් රාජාණ්ඩුව නැත්නම් දෙවියන් එක්ක නැත්තම් යම් අපි කියන බල මහා සම්මත දෙවියන් සමග මේ පෙරදිගට දාලව ගත්තොත් මෙන්න මේක බිඳ වැටුණු එක. ඊට පස්සේ සිද්ධ වුණේ බලයේ හිස්තැනක් තමයි ඇති වුණේ. අර සංකේතීයව තිබුණු තැන තවදුරටත් දෙවියත්වයකින් හරි රාජ්‍යත්වයකින් හරි පුරවන්න බැරි හිස්තැනක් ඇති වුණා, එම්ටි ප්ලේස් එකක් ඇති වුණා. මෙන්න මේ එම්ටි ප්ලේස් එකෙන් පස්සේ තවදුරටත් අනිවාර්ය නිශ්චිත විශ්වීය අදහසක් බවට පාලනය කියන අදහස පත් කරගන්න බැරි වෙනවා. මෙන්න මේ හිස්තැනට ආමන්ත්‍රණය කිරීමට ගන්න දේශපාලන උත්සාහයන් ටික තමයි ඒ අවකාශය තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදී කියලා අඳුරගන්නේ. එතෙන්දි මේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී කියන අදහස. ඔව්. ඒ කොහොමද සුවිශේෂිත වෙන්නේ? ඔව්. අපි දන්නවා දැන්
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස ලෝකයේ අධිපති කතිකාව තිබුණ බටහිර යුරෝපයේ අපි එකට කියනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය. තො ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තමයි මෑත කාලයේ පුරා මම හිතන්නේ සියවසක් පුරා අධිපති කතිකාව වුණේ. එතකොට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය එක්තරා සීමාවකට මුහුණ දෙමින් තියෙනවා මෑත කාලේ. විශේෂයෙන්ම 1900 අපි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක්ද කියන එක පැහැදිලි කරගෙන ඉස්සරහට යමු. ඒකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන එක මත සම්බන්ධයි. රැඩිකල් ඩිමොක්‍රසි කියන එකට ඇයි අපි අවශ්‍ය කරන්නේ නැත්නම් ඒක මොකක්ද කියන එකට. එතකොට මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ තියෙනවා එකක් ලිබරල් වාදය, අනිත් එක ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට මේ දෙක ඇත්තරම දෙකක්. මේ දෙක එකක් නෙමෙයි, එකක් ලිබරල් වාදය කියලා එකක් තියෙනවා, අනිත් එක ප්‍රජාතන්ත්‍රවාදය කියලා එකක් තියෙනවා. ලිබරල් වාදය ඇතුලේ තියෙන ඇගයුම් නැත්නම් අපි කියන සංගතක එලිමන්ට්ස් ප්‍රජාතන්ත්‍රවාදය විදිහට මේ අඳුරගන්න සංගතක වලින් වෙනස්. අපි කතුව ලිබරල් වාදය කියලා සාමාන්‍යයෙන් 19 සිවස් අගභාගයේ වෙනකොට සාකච්ඡා වුණේ, 19 සිවස් වෙනකොට සාකච්ඡා වුණේ යම්කිසි විදිහකින් නිදහස, ඊපස්සේ පෞද්ගලිකත්වය, අනිත් පැත්තෙන් අපිට කියන්න පුළුවන් බහුවිධත්වය. ඒ කියන්නේ හැමදේම විවිධ, ඒ කියන්නේ බහුවිධත්වය පිළිගන්න, හැමෝගේම විවිධත්වය පිළිගන්නවා සහ පෞද්ගලිකත්වයට ඉඩ දෙනවා. අනිත් පැත්තෙන් නිදහස, ඒකයි අපි කියන්නේ පුද්ගලික නිදහස, මානව අයිතිවාසිකම්, ඒ ඔක්කොම වැටුනේ ඒකට. නීති ආධිපත්‍ය පවා මේ ඇති වෙන්නේ මෙන්න මේ ලිබරල් වාදය පිළිබඳ කතිකාව. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ යම්කිසි විදියකට මහජන ස්වාධිපත්‍ය, අපිට කියන්න පුළුවන් පොදු යහපත, ඒකම ඒක මූර්තිමත් වෙච්ච විදියක් තමයි සර්වජන ඡන්ද බලය. එතකොට මේ දෙක දෙකක්, එකක් පුද්ගලික නිදහස, අනිත් පැත්තෙන් තියෙනවා නිදහස, පෞද්ගලිකත්වය සහ විවිධත්වය පිළිගන්නවා ලිබරල් වාදය තුළින්. ප්‍රජාතන්ත්‍රවාදය තුළින් පිළිගන්නේ ප්‍රජාව, නැත්නම් ප්‍රජාවේ ඒකත්වය, අනිත් පැත්තෙන් සමානාත්මතාවය, ඔන්න වගේ කාරණා ටික. එතකොට මේ දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධව තමයි 19 සීවසේ මුල් භාගයේ 18 සීවසනකොට තිබුණේ. එතකොට මේ ඔක්සිමෝරන් එකක්, එහෙම නැත්නම් මේ විරෝධාභාසයක් වගේ ඇති වෙන මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ කතාවත් ලිබරල් වාදී පිළිබඳ කතාවත් අද කාලේ වෙනකොට විශේෂයෙන් අපි හිතමු ෆුකුයාමා වගේ දාර්ශනිකයෙක් අරගෙන ඔය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී තමයි ලෝකෙ දිනන්නේ කියලා මේ නිරව යුද්ධයෙන් පස්සේ. එතකොට මේ එය කොහොමද ඔය ආකාරයට මේ පරිණාමය වුණේ අද මේ තියෙන තත්වයට? ඔව් අශෝක, මම හිතන්නේ මම වාගේ ඔය දවසේ ප්‍රශ්නෙට එන්න මම හිතන්නේ අරක පොඩ්ඩක් මම ඉවර කළම ඉන්නම්. එතකොට මම හිතා ලේසි වෙයි. ඒක ලොකු න්‍යායික විග්‍රහයකට යන්නේ නැතු. ඉතාලම සරලව කිව්වොත් ලිබරල් වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතර 18 වන සීවාසාග භාගයේ ඉඳලා තිබුණු ඒ තිබ පසමිතුරුතාවය විශේෂම ධනවාදී එක්තරා ඓතිහාසික මොහොතකදී එකතු කරනවා. අපිට කරපුණ සංදි කියන්නේ අනේ මොකක්ද ඒ අවස්ථාව? ඔය අවස්ථාව වෙන්නේ ධනවාදයට අවශ්‍ය කරන එක පැත්තක ලිබරල් ආර්ථිකය පිළිබඳ කාරණයක්. අනිත් පැත්තෙන් ස්වාධිපත්‍ය පිළිබඳ අදහසත් අතර, මහජන ස්වාධිපත්‍ය පිළිබඳ අදහසත් අතර ඇතිවෙනවා යම්කිසි මේ පරස්පරය පියවන්න උවමනා වෙනවා ධනවාදයට. ඒ කියන්නේ ධනවාදී ප්‍රාග්ධන සමුච්ඡනයට, නිෂ්පාදන ක්‍රමයට සහ ඒ ආර්ථික වැඩපිළිවෙලට ඒකට අවශ්‍ය වෙන. ඒකත් එක්ක ලිබරල් වාදයත් මේ ලිබරල් වාදයත් ප්‍රජාතන්ත්‍රවාදයත් අතර අපි කියන්න පුළුවන් සංධානයක් ඇති වෙනවා. ඒකදී වෙන මූලික දේ තමයි ලිබරල් වාදයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ ලිබරල් කරන්නේ ලිබරල් කරන්නේ කරනවා. ඒ වගේම ලිබරල් වාදයේ තියෙන සමහර වටිනාකම් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයත් එක්ක යම්කිසි විදිය සංකතණයකට, නැත්නම් සුසංවාදයකට සහ යම්කිසි විසංවාදයක් සහිත සුසංවාදයකටපත් වෙනවා. ඒක තමයි අපි දකින්නේ යුරෝපීය ඉතිහාසෙ පුරා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ. නමුත් එක්තරා මොහොතකදී මේ විශේෂයෙන් 1990 පස්සේ වා කියන ෆුකුයාමා විසින් නිවේදනය කරපු ඉතිහාසයේ අවසානයේ ඊට පස්සේ සමාජවාදී කඳවුර බිඳවැටීම සහ ලෝකයේ එකම කඳවුරක් බවට පත්වීම ලිබරල් ප්‍රජාතන්ත්‍ර ලිබරල් වාදයේ ජයග්‍රහණය, ලිබරල් ඉතිහාසයේ ජයග්‍රහණය පිළිබඳ අදහසත් එක්ක තවදුරටත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පවත්වා ගන්න නැත්නම් ඒකට තිබ්බ වැලියු එක මොකද තවදුරටත් පවත්වා ගන්න බැරි තත්ත්වයක් මේ උදා වෙනවා. ඒකට හේතුව තමයි සමාජවාදී ඇතුළේ, සමාජවාදී කඳවුර ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය සහ ලිබරල් වාදය පිළිබඳව තිබුණේ යම්කිසි විදිහේ නිෂේධනීය අදහසක්. ඒකත් එක පැත්තක තියෙනවා. අනිත් පැත්තෙන් අපි සුවිශේෂී වටහා ගන්න ඕනේ මේ වෙනකොට ධනවාදයට, ඒ ධනවාදී සමාජ ක්‍රමයට, මේ අපි යන්නේ මේ අදින් ධනවාදයට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය කියන එක තවදුරටත් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අර කිව්ව ඇගයුම්, අර මම කලින් කිව්ව ලිබරල් වාදයේ ප්‍රජාතන්ත්‍රවාදීන් උකහාගත්තේ ඒ එකතු කළා හදපු ඇගයුම් පද්ධතිය, ඒ අයිලොජිකයේ තියෙන ඇගයුම් පද්ධතිය තවදුරටත් මේ ධනවාදයට, ඉදිරි ධනවාදයට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ තමයි අපි උත්සාහ කරන්නේ එක පැත්තක සමාජවාදය ඇතුළේ ඒකෙන් අපිට තියෙන තබාවාචී අත්දැකීමක්, ඒකනොත් අපිට ප්‍රජාතන්ත්‍රවාදය ගැන නිදහස පිළිබඳවත්, නැත්නම් සමානාත්මතාවය සහ නිදහස පිළිබඳව ඒකෙත් අපිට තියෙන තරම් හොඳ අත්දැකීමක් නෙමෙයි. ඒ නිසා තමයි එක පැත්තක අපි කියන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයක් සමාජවාදී කඳවුර විසින්
නැත සමාජවාදී කොමිනිස් රාජ්‍ය පද්ධතිය විසින් සිදු වුණා කියලා ඒකම මේ වෙනකොට ධනවාදයට අවශ්‍ය කරන්නේත් නැහැ. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී නමින් තිබුණු ඓතිහාසික ඒ වටිනාකම් පද්ධතිය ගෙනියන්න. ඉතින් එවැනි තත්වයක් තුල අපි කොහොමද සමාජවාදී විමුක්ති දේශපාලන කතිකාවක් තුලට නැත්නම් අපි සමාජ ප්‍රගතිය විශ්වාස කරන බලවේග කණ්ඩායම් ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ සාකච්ඡාව නැවත ගන්නේ කොහොමද කියන එකේදී. ඒකට තමයි අපි කියන්නේ මෙන්න මේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාව නැවත රැඩිකල් කරන එක ලේතුයි. දැන් අපි ඔබ කතා කරන කාරණේ පැහැදිලි. දැන් මේ වෙන විට අපිට යම් කිසි ආකාරයක රික්තයක් තියෙනවා. මේ මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ගැටලුවේදී. එතෙන්දී අපිට මං හිතන්නේ වැදගත් වෙනවා මේ කොහොමද මේ රික්තෙන් ගොඩනැගුණේ කියන එක. දැන් මොකද තියෙන தත්ත්වය කියන කාරණේ පිළිබඳ. මොකද අපි දන්නවා එකතකින් ලෝක සමාජවාදී කඳවුර ඔබ සඳහන් කරපු ආකාරයකටම කඩන් වැටීලා තවදුරටත් සමාජවාදී කඳවුර තුළ පැවතිච්ච ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දිශානති හෝ මාණය දැන් මේ වෙනකොට අහෝසි වෙලා ගිහිලා තියෙනවා. ඒ අතර වාරයේදී ඔබ ගෙනාපු තව තර්කයක් තිබුණා මේ ධනේශ්වර ක්‍රමය සහ මේ අර ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගෙනාපු ඒ කඳවුරේ මතවාදයක් දැන් අර්බුදයට කියලා කියනවා. ඒ අර්බුදය කොයි තැනකට අපිට ස්ථානගත කරන්න පුළුවන්? දැන් ඒ අර්බුදය සිද්ධ වෙන්නේ එකක්, ඒ කියන්නේ අපි මම හිතන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය බොහෝ වාමාංශිකයෝ කියන්න කැමති උනේ ධනවාදයේම දෘෂ්ටිවාදයක් විදියටනේ. නමුත් අපේ විග්‍රහය ඇතුළේ අපි කියන්නේ ඒක නිශ්චිත වශයෙන්ම ධනවාදී දේශපාලන නැත්නම් අපි කියන්නේ ධනවාදී ව්‍යුහයෙන් නැත්නම් අපි කියනවා ආර්ථික පාදම හරි මොකක් හරි විතරක් නෙමෙයි ව්‍යුහාත්මකවම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී එහිම පැන නැගීමක් නෙමෙයි. අර අපි සාමාන්‍යයෙන් අර පශ්චාත් මාක්ස්වාදී භාෂාවෙන් ඔබත් දන්න විදියට දෘෂ්ටිවාදය කියන්නේ හුදු ඒ කියන්නේ පන්තිමය අර්ථයකින් විතරක් නෙමෙයි දෘෂ්ටිවාදයේ තියෙන්නේ. ඒ වගේම අර ඒක පරිව්‍යුහය. එතන අපි දේශපාලනය සහ සංස්කෘතිය පිළිබඳ ඒ නිත මතුමහලේ කතිකාව මුළුමනින්ම මේ ආර්ථික අත්තිවාරමකින් නැත්තම් අපි පන්තිවාදයෙන් නැහැ කියන විග්‍රහය ඇතුළේ කියලා බැලුවොත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ධනවාදයේම අනිවාර්ය අයිඩියොලොජි එකක් නෙමෙයි, අනිවාර්ය දෘෂ්ටිවාදයක් නෙමෙයි. ඒ නිසා අපි එතනින් තේරුම් ගත්තට පස්සේ අපිට තේරෙනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුළේ ධනවාදී ආර්ථික ඉතිහාසයට වඩා වෙනත් දේශපාලන ඉතිහාසයක් තියෙනවා. හරි, එතකොට ඒක අර්බුදයටපත් වෙන්නේ අර අපි කිව්ව ලිබරල් වාදයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන ඒ වටිනාකම්. ඒ වටිනාකම් වල යම් කිසි විදිය සන්දානයක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ සිද්ධ වුණේ මෙන්න මේක තවදුරටත් මම කියන්නේ අපි කියන්නේ මෑත දශක කිහිපය තුළ ධනවාදයට අවශ්‍ය නැහැ මනුෂ්‍යක පුද්ගලයාගේ නිදහසවත් මානවයිතිවාසිකම් පිළිබඳ කාරණේ අපි ගත් ලිබරල් වාදයේ පැත්තේ. ඒක හොත් අනිත් පැත්තේ මහජන සුවාධිපත්‍ය මහජනයා විසින් මහජනයාගේ පොදු යහපත වෙනුවෙන් සමාජය පාලනය කරනවා කියන අදහසවත් ධනවාදයත් එක්ක අර කවර සම්බන්ධයක්වත් තියාගෙන හරි කිව්වොත් ඒ කියන්නේ කිසිදු කසාදයක් තියාගන්න මේ දෙක අතර තවදුරටත් අවශ්‍යතාවයක් නැති වෙලා තියෙන එක තමයි අපිට පෙන්වන්නේ. සිංගප්පූරු වේවා නැත්නම් දිග ආසියාතික රටවල ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාව වෙනුවට බොහෝ විටගෙන පෙරදිග වටිනාකම් කියලා මිත්‍යාවක්නේ. එතකොට පෙරදිග වටිනාකම් කියන්නේ අපි අත්‍තරම මේ පෙරදිග ඇතුළේ තියෙන ඥාන විභාගයන් ගැන නෙවෙයි. ඒ වෙනුවට මේගොල්ලෝ කියන්නේ ධනවාදය මේ ප්‍රජාතන්ත්‍රවාදය අත්හිට වීම. හරිය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් වලට තවදුරටත් ඉඩ නොදී ධනවාදය ගෙනියන්න අවස්ථාව. මම හිතන්නේ ඒක තමයි ඉල්ලන්නේ. මම හිතා ලංකාවෙත් ඒක තමයි දැන් ඉදිරියට අපි දන්නවානේ යම් කිසි විදිහේ මිලිටරි කතිපියාධිකාරීත්වයක් සහිත පාලක එවැනි ජාතිකවාදී මුහුණුවර තුල තිබෙනව නැවතත් අර මම හිතන්නේ ඔබ සඳහන් කරන්න උත්සාහ කරන තියෙවෙනි මතයකුත් දැන් මේ යම ග්ලෝරිෆයි කිරීම. එහෙම නැත්නම් අතීතයේ තිබුණා මෙන්න මේ වටිනාකම් තිබෙනවා. ඒ නිසා ඒ වටිනාකම් අපි ආපස්සට ගේන්න පුළුවන් කියන කතිකාව. ඒ කතිකාවට කොයි තරම් දුරකට සාධනීයතාවක් තියෙනවද ඒකට? ඔය මේ අශෝක දැන් අදහස් කරන්නේ ජාතිකවාදී ජාතිකවාදී ව්‍යාපාරය තුලත් තිබෙනවා. ඊට අතිරේකව අනිකුත් ක්‍රියාවලින් තුරත් මේ අතීතයේ යම් වටිනාකම් පද්ධතියක් තිබුණා. අපි හිතමු දැන් යම් අතීතයේ යම් විදියක පෙළ ග්‍රන්ථයක් තියෙන බව. මේ ග්‍රන්ථයේ මේ ආකාරයෙන් තිබුණා. ඒක අපි නැවතත් ග්ලෝරිෆයි කරනවා මේ වටිනාකම් පද්ධතිය. සමහරට ඔය දැන් ඒෂියා සෙන්ට්‍රිසිටි කියලා ඔබ කසදාන් කරපු ආකාරයටම ඔය සිංගප්පූරුවේ ඔය මතේ ලිකුවන් යුගේනවා. ඒ කියන්නේ ආසියාතික කේන්ද්‍රවාදය කෝ කොන්ෆියුසියස් වාදය එවැනි දේවල් පාදක කරගනිමින් යම් යම් මතවාදයක් ආසියා කේන්ද්‍රීය වාදයක් ගොඩනගන්න උත්සාහ කරනවා. ඒ වගේම දෙයක් මම හිතන්නේ ලාංකේය සමාජය ඇතුළෙත් යම් ආකාරයකට අඩුව වැඩි වශයෙන් සිද්ධ වෙනවා. ඉතින් එහි පදනමේ තියෙන සාරය කුමක්ද? ඒක තමයි හොඳ ප්‍රශ්නයක් නේ. මම හිතන්නේ ඉතාලම හොඳ කතිකාවක් මතු කළේ අශෝක මේ. මම හිතන්නේ ඒක ඒ කියන්නේ අතීතයේ තිබ දෘෂ්ටිවාදයක් නැවත ගෙනීම කියන එකම එවිය නොහැකි දෙයක්. මොකද ඒ කියන්නේ යම් කිසි කතිකාවක් ගොඩනැගුණු පදනම නැත්නම් අපි කතිකාවක් එකසිකාවක් සම්බන්ධ වෙච්චන කතිකාවන් කීපයක් හරි නැත්නම් කතිකාවක සංඝටක යම් කිසි විදිහකට බද්ධ වෙලා තිබුණු ඓතිහාසික සන්දර්භය ඒ කියන්නේ යලි ගේන්න බෑ.
ඒකයි මොකද ඒක ඇති වෙන්නේ එක්තරා ඓතිහාසික සුවිශේෂී මොහොතක තමයි එවැනි අයිඩියොලොජි එකක් කතිකාව නිර්මාණය වෙන්නේ. එතකොට කවුරු හරි නැවත ගෙන එනවා කියලා අදහස් කිරීමෙන් මේ වෙන්නේ. කියන්නේ ඒ මොහොතේ පවතින බල දේශපාලන, ඒ මොහොතේ පවතින ආර්ථික දේශපාලන අභිලාෂයන් එක්ක අර අතීතයේ තිබුණු සංකටක නැවත සන්ධානගත කිරීමක්. එහෙම නැතුව අපිට ඒ දුරාවලිගත කිරීමක් යම් ආකාරයක දුරාවලිගත කිරීමක්. ඔව් ඒ වගේ. ඒ කියන්නේ යම් කිසි විදියකට අතීත පෙළ ග්‍රන්ථ හෝ අතීත කතිකාවක් හෝ යලි පැමිණෙන්නේ වෙනස් සන්දර්භයක. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් මේ මොහොතේ ආගම පිළිබඳව මේ අපි දන්නවා විශේෂයෙන් මෑත වෙච්ච ප්‍රශ්න සහ මෑත අවුරුදු 20ක 30ක කාලේ මම හිතන්නේ ආගමික උනන්දුව නැත්නම් ආගමික අනුරාගයක් මේ හැම ජන වර්ගයක් හැම ආගමක් තුළම ඇති වුණා. ඒක ඉස්ලාම් එක විතරක් නෙමෙයි සිංහල බෞද්ධකෙත් යම් කිසි අපි දන්නවා 90න් පස්සේ යම් කිසි විදියකට මූලධර්මවාදී නොවුණත් යම් කිසි විදියෙ ආන්තිකවාදී ප්‍රවණතාවයක් ආවා. ඉතින් ඒක දැන් එතනදී ඒ ආන්තිකවාදී ප්‍රවණතාවේ නැවත බෞද්ධ හරයන් කරා යන්න කියන එකට නෙන්නේ අනිත් පැති ඉස්ලාම් එකත් ඉස්ලාම් හරයන් කරා නැවත යමු කියන එක. නමුත් ඇත්තටම අපි හරියටම බැලුවම පේනවා ඒවැය තියෙන වෙනත් බලකේන්ද්‍ර නැත්නම් ඒකේ අවශ්‍යතාවය මොකද්ද, ඒකේ ආර්ථික ව්‍යුහයන් කුමක්ද, ඒ ආර්ථික ව්‍යාපාරික බලය කුමක්ද අපිට තේරෙනවා. එතකොට ඒ මොහොතේ ඒ දශකයේ ඒ කාල මොහොතේ ඒ අභිලාෂත් එක තමයි ඒක සමපාත. එහෙම නැතුව නැවත අතීතයට යන්නත් බෑ. දැන් ඒ පරමාදර්ශය ගොඩනැ පරමාදර්ශ පිළිබඳ අදහසක් නේ දැන් අපි ගොඩනගමින් ඉන්නේ. එතකොට ඒ පරමාදර්ශය මම හිතන්නේ එක්තරාකාරයක ලෝගෝ සෙන්ට්‍රික් කියලා අපි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන චින්න කේන්ද්‍රීයත්වයකට අනිවාර්යෙන් පාර කියලා. ඔව් ඒක විසින්ම මම හිතන්නේ ඒක විසින්ම නැවත හදි කරන්නේ අර කියන්නේ අපි හිතුවට ඒ විශ්වීයයි කියලා මොකක් හරි විශ්වීයත්වයකට ඊට වඩා පරමාදර්ශ කරා යනවා කියන ඒ මුල් ධර්මයේ විසින්ම ඇති කරන්නේ එහිම විරුද්ධාභාෂය. මොකද අපි ඇත්තටම බලන්න ඕනේ ඕනෑම කතිකාවක් අලුතෙන් ගොඩනගනකොට ඒ කතිකාව කොයිතරම් අතීතයේ ශුද්ධ වූ දෙයට සම්බන්ධද කියන එක නෙමෙයි. අපිට මූලිකවම බලන්න ඕනේ ඒ කතිකාවේ පසමිතුරුතාවය කොහෙද තියෙන්නේ කියලා. ඒ කියන්නේ ඕනෑම කතිකාවක අනේකා කවුද? ඒ විසින් බැහැර කරන්නේ කුමක්ද? ඒ විසින් ආන්තික කළා තියෙන කුමක්ද කියන එක තමයි අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ. මේ වෙනුවට අපි ආපු ඇත්තම සුද්ධ ග්‍රන්ථවලට යනවද නැත්නම් අතීතයේ තිබුණරවා කියන පරමාදර්ශ කරාද මේ නැවත යන්නේ කියන එක නෙමේ මූලික ප්‍රශ්නය. පරමාදර්ශ වලට යන්න පුළුවන් නම් හොඳයිනේ, අපි හැමෝම මේ අකමැති වෙන දෙයක් නෙමෙයි. නමුත් අපි බලන්න ඕනේ මේ පරමාදර්ශ වලට යනකොට ඒ පරමාදර්ශ වල සතුරන් විදිහට නම් කරන්නේ කවුද? මේ අලුත් ඉගෙන ප්‍රවණතා. මම හිතන්නේ මෙන්න මේ සාකච්ඡාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මේ කතිකාව මම හිතන්නේ පසමිතුරුතාවයත් එක්ක අපි සම්බන්ධ කරලා තේරුම් ගන්න ඕනේ කියලා. ඔව් දැන් ඊළඟ කාරණේ තමයි විදර්ශන. දැන් ඔතන පරමාදර්ශ කියන ප්‍රශ්නේදී ප්‍රශ්න දැන් ඒ කියන්නේ පරමාදර්ශය කුමක්ද කියන අර්ථය. ඒ කියන්නේ පරමාදර්ශය අපිට අත්කරගත යුතු හැකි තැනක්ද? එහෙම නැත්නම් ඒක මේ වයලන්ට් හයරාකී එකක්, එහෙම නැත්නම් භීෂණකාරී දුරාවලියක් ගොඩනගනවද කියන ප්‍රශ්නේ මම හිතන්නේ. ඒ අපේ ලාංකීය කතිකාව තුළ දැන් මේ මොහොත වෙනකොට මම හිතන්නේ හොඳටම අපිට විෂද වෙන කාරණයක් බවට පත් වෙනවා. අනිවාර්යයෙන්. එතෙන්දී ඒ වගේම දැන් ඔබ දැන් මතු කරමින් ඉන්න රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අදහස කොහොමද දැන් අපිට මේ කියන මොහොත වෙනකොට දැන් ඔබ පැහැදිලි කරගමින් ආව දැඩි රික්තකයක් ඇතිවීමින් තිබෙනවා කියලා. අපි මේ මොහොතේ කොහොමද මේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අදහස ගොඩනගන්නේ? ඔව් අපි හිතුවත් මෙහෙම දැන් ඇත්තටම රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අදහස ඕනේ මම හිතන්නේ වාම ප්‍රගතිශීලී, ඒ කියන්නේ වාම කියලා කියන්නේ මේ වාම පක්ෂවලට නෙමෙයි, වාමාංශික අපි කියන්නේ වාමගාමි. මම හිතනවා ඒක යම් කිසි එක පක්ෂයක් වාමේ පක්ෂයක් සංවිධානයක් නෙමෙයි, ඊට වඩා පුළුල් ප්‍රගතිශීලී යම් කිසි විදියට දේශපාලන ආර්ථික පරිවර්තනයක් හිතන සමාජයේ වඩා ඉදිරිගාමී විය යුතුයි කියලා හිතන සැලකිය යුතු ප්‍රජාවක් ලංකාවේ ජීවත් වෙනවා, ලංකාව සහ ලෝකේ. එතකොට මම කියන්නේ මෙන්න මේ පිරිසට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාව කොහොමද අදාළ කරගන්නේ කියන එක නේ. මේ එක පැත්තක පිරිසක් ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදය මුළුමනින්ම ධනවාදී කඳවුරට වාර දීලා ඒක ධනවාදී දෘෂ්ටිවාදයක් කියලා ඒක අයින් කරලා දාන එක. එතකොට ඒ පිරිසත් එක්ක මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡා කරන දෙයක් නැහැ වගේ. එතකොට ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සාකච්ඡාව අපි ආපහු ගැඹුරු කරන්නේ කොහොමද? හරි, මම උදාහරණයක් ගත්තොත් එහම ඔය පශ්චාත් මාක්ස්වාදී මූලික චින්තිකාවක් විදියට තවම ජීවත් වෙන ශන්තාල් මුෆ් කියන එකක් තමයි මේ මොහොතේ මුක්ති දේශපාලනේ මූලික කාර්යභාරය තමයි වසර 200කට කලින් ඇති වුණු ප්‍රජාතන්ත්‍රවාදී අරගලය තවදුරටත් ගැඹුරු කරන එක. හරි, ඒක තමයි අපිට කරන්න තියෙන්නේ. එයා අහනවා සියලුම මිනිසුන් සමානයි කියන එක ඇරෙන්න ඊට වඩා රැඩිකල් සටන් පාඨයක්, ඒ කියන්නේ මේ ලෝකේ කොහෙරි තියෙන්න පුළුවන්ද? ඒක තිබිලා තියෙනවද? සයි තියෙන්නත් පුළුවන්ද? එහෙම විදියක් නැහැ. ඒ කියන්නේ ලෝකේ තියෙන ගැඹුරුම රැඩිකල්ම සටන් පාඨය තමයි සියලුම දෙනා සමානයි කියන එක. නේ, ඒක හැමෝම හැමෝම එකයි කියන එක. ඒතකොට මෙන්න මේ අදහස මත පිහිටලා අපිට නැවත අලුත් න්‍යාය පත්‍රයක් ගොඩනගා ගන්න වෙනවා කියන එක තමයි මූලික වශයෙන්ම තියෙන මේක සරල අදහස. ටිකක් තව එහාට ගිහිල්ලා කිව්වොත් දැන් අපි දන්නවා 20 වන සියවසේ සමාජවාදී අධ්‍යක්ෂ
අපි ලංකා මේ ඒක ලෝකේ පුරා අපි දන්නවා ඒ සිප සමාජවාදී රටවල් වලට වෙච්චදී ඊට පස්සේ වතුර ඇති වෙච්ච ඉතාලම ජන සංහාර වෙන්න පුළුවන් ඉතාලම කියන්නේ ඒක සමාජවාදී පිළිබඳව කියන ධනවාදී කඳවුර විවේචනය නෙමෙයි ඒක ධනවාදී කඳවුර කරපු ඝාතන හිංසනයන් සයව ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. ඉතාලම මානුෂික දේවල් තමයි ඇමරිකාව වේවා අධිරාජ්‍යවාදී රටවල් ගැන. නමුත් අපි දන්නවා සමාජවාදී පාලන තන්ත්‍රය සමාජ ප්‍රගතිය පිළිබඳ අදහසක් එක්ක තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඒ යම්කිසි විදිය ප්‍රබුද්ධත්වයක් පිළිබඳ අදහසක්. නමුත් අර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අත්හිටවපු අර්ථයක් තිබුණේ. ඒ වෙනුවට අපිට ඒක නිසා තමයි සර්වාධිකාරී එවැනි පාලන තන්ත්‍රයන් තමයි අපිට කොමියුනිස්ට් රාජ්‍ය පද්ධතිය තුල හම්බෙන්නේ. ඒතකොට මේ අත්දැකීම අවසන් දැන්. අවසන් ඒක 90 දී උනේ. 90 දී ඒක අවසන් වුණා. 91, 92, 92 ඒ කාලේ වෙනකොට විවිධ සිද්ධි බලින් තාප්පි බිඳ වැටීම ඔය වගේ කාරණා කිහිපයක් එක බැලුවොත් මේ අපිට තේරෙනවා ඒක අවසන් වුණා. ඒතකොට සෝවියට් රුසියාවේ බිඳ වැටීම මේ සියල්ලත් එක්ක. නමුත් දැන් වෙනකොට අපි කොහොමද නැවත මෙන්න මේ සමාජවාදය පිළිබඳ අදහස අලුතෙන් මේ අලුතෙන් වර්ණගන්නේ? දැන් ඔබ 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 ගේන කතිකාව ඇතුළේදී මේ සමාජවාදය පිළිබඳ අදහස කියන එකට මේ පැරණි සම්භාව්‍ය මාක්ස්වාදයේ දිසර ඔබ අනිවාර්යෙන් හැරෙනවා. එතෙන්දී මේ සම්භාව්‍ය මාක්ස්වාදයේ තිබිච්ච ඌනිතවාදය සහ සාරාත්මකවාදය එසෙන්ෂියලිසම් සහ රිඩක්ෂනිසම් කියන මේ කාරණා දෙක දැඩි ලෙස අභියෝගයට ලක් වෙන මේ ඔබ නියෝජනය කරන මේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අදහසේදී අපි ඒ ගැනත් පොඩි සාකච්ඡාවකට යමු. කොහොමද මේ සම්භාව්‍ය මාක්ස්වාදී තුල කොහොමද ඌනිතවාදය ක්‍රියාත්මක වුණේ සහ සාරාර්ථවාදය ක්‍රියාත්මක වුණේ? ඒ අභියෝගයට ලක් වෙන්නේ කොහොමද මේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදී අදහස් පද්ධතිය තුලදී? ඔව් මම හිතන්නේ ඒක ඉතාම වැදගත්. ඒ කියන්නේ එකක් ඒක සම්භාව්‍ය මාක්ස්වාදී තුලින්ම නෙමෙයි සමාජවාදී පිළිබඳ අදහසට එන්නේ කියලා. අර ඉස්සෙල්ලා කො සමානාත්මතාවය පිළිබඳ අදහසින් ඒ සමාජවාදී උදාහරණ ගත්තොත් එහෙම මාක්ස් ලෙනින් වාදයේ ඇතුලේ සමාජවාදී පිළිබඳ වර්ණගෙන කොටත් ඊට කලින් විද්‍යාත්මක සමාජවාදයට ආසන්න කාලේ වුණත් බැලුවොත් අපිට තේරෙනවා පංච විප්ලවයේ ඊටාම තීරණාත්මක කාර්යභාරයක් කළා තියෙනවා. ඉතිහාස සහ සමානාත්මතාවයේ සහෝදරත්වය කියන ඒ සටන් පාඩේ බැලුවම මේක මේ සමාජවාදී බොල්ෂෙවික් පන්නේ එකක් නෙමෙයි. හැබැයි බොල්ෂෙවික් වාදයට අවශ්‍ය වෙන ග්‍රවුන්ඩ් එක නැත්නම් මාක්ස්ට අවශ්‍ය වෙන ග්‍රවුන්ඩ් එක පවා මා චින්තනමය පොළව ගොඩ නැගුවෙත් ආපහු කියන්නේ ප්‍රංශ විප්ලවයෙන්ම තමයි. ඒ නිසා අපි අර කියන්නේ අදහස් කළේ සමාජවාදී තමයි නැවත ස්ථාපිත කරන්න වෙන්නේ. මේ වෙන උත්තරයක් නැහැ සමාජයේ අර ඉස්සල්ලා කිව්ව එක සමානාත්මතාවය ඊට වැඩි රැඩිකල් එකක් නැහැ ඒක සමාජය ගැන අපිට කියන්න. ඒ නිසා අපි එතෙන්ද කියන්නේ 21 වෙනි සියවසේ සමාජවාදයට අපි යන්නේ කොහොමද කියන කාරණේදී. ඔය ඒ ඌනිතවාදයට උත්තර දෙන උත්තරේ මොකක්ද? ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ ඒතකොට 21 වෙනි සියවසේ සමාජවාදය කියන්නේ මේ සියවසේ. එතකොට ඒකට අපිට ආපස්සට ගිහිල්ලා බොල්ෂෙවික් ඒ ආකෘතිය අධ්‍යක්ීම් වලින් ඒ කියන්නේ අධ්‍යක්ීම් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒක නැවත පුනරාවර්තනය කරන්න බෑ. යතීත අධ්‍යක්ීම් ටික කොමියුනිස් බොල්ෂෙවික් පන්නේ පක්ෂ ආකෘතියෙන් කරපු ඒක නැවත ඒවා නිකන් අර රොමැන්ටික් ඒ තාලේ අපිට කතා කරන්න පුළුවන්. නමුත් මේක එතකොට අර අහපු ප්‍රශ්නේ ඌනිතවාදේ يعني එසෙන්ෂියලිසම් අනිත් පැත්තෙන් රිඩක්ෂනිසම් එතකොට ඌනිතවාදයේ සහ සාරාත්මවාදයේ ඒක තමයි සම්භාව්‍ය ගතානුගතික මාක්ස්වාදී විශේෂම පන්තිය පිළිබඳව තියෙන අදහස. අර මං කිව්ව ඒ කියන්නේ එකක් තමයි ආර්ථික පාදම ආර්ථික ව්‍යුහය විසින් සමාජයේ උපරි ව්‍යුහය තීරණය කරනවා කියන අදහස. එතකොට ඒක එක පැත්තක තියෙනවා. අනිත් එක තමයි හැම දෘෂ්ටිවාදයක්ම පන්තිමය දෘෂ්ටිවාදයකට හැම නැත්නම් පන්තිමය දෘෂ්ටිවාදයක් විතර අඳුරගන්න එක. හරි. එතකොට සියල්ලම මේ ආර්ථික පන්තියෙන් නිශ්චය වෙනවා කියන එක. එතකොට ඒක මම හිතන්නේ විශේෂම විසංයෝජනයෙන් සහ වෙනත් ඒ කියන්නේ ව්‍යුහවාදී විග්‍රහයන්ගෙන් සත්‍යතරම සමාජයේ තිබ්බ අනුභූතික අත්දැකීම් අතර අපිට තේරෙනවා මේ දෙක අතර සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ මේ හැමදේම පන්ති විග්‍රහයකින් අපිට තේරුම් ගන්න බෑ. ඒතකොට ආර්ථිකයෙන් විතරක් නෙමෙයි සංස්කෘතිය පැන නගින්නේ. එතකොට මෙන්න මේ කාරණාවලට අභියෝගයක් වෙච්ච චින්තන සම්ප්‍රදායක් එනවා. ඒක තමයි ආල්තුෂර්, ආන්ටෝනියෝ ග්‍රාම්ෂිලා හරහා පශ්චාත් ව්‍යුහවාදය සහ අනිකුත් විශේෂ මනෝ විශ්ලේෂණයේ සමහර භාවිතයන් සචින්තන භාවිතයන් මේවත් එකතු කරගෙන මෙන්න මේ සාරාත්මකවාදය මාක්ස්වාදයේ තිබුණු මෙන්න මේ සාරාත්මකවාදයට අභියෝගයක් නේ. එක්කම මාක්ස්වාදයේ සාරාත්මක නොවන කොටසකුත් තිබුණා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් එහෙම අපි තු කොමියුනිස්ට්වාදය ගැන කියනකොට ඒකල් කියනකොට ඉතිහාසයේ අරගල මේ ඒක කොමියුනිස්ට්වාදය කියන්නේ ඉතිහාසය කියන්නේ පන්ති අරගල ඉතිහාසයක් කියනකොට ඒකෙන් අරගලය ප්‍රමුඛ කරනවා. නේ අරගලය කියලා කියන්නේ මිනිසුන්ගේ අදිෂ්ඨානයෙන් මිනිසුන්ගේ මැදිහත් වීමෙන් කරන දෙයක්. එතකොට ඒක කලින් නිර්ණය කරන්න බෑ. එතකොට මෙන්න මේ කොන්ට්‍රඩික්ෂන් එක මෙන්න මේ එක පැත්තක නියතියක්ම තියෙන ප්‍රධාන සමහර චින්තකයන්ගෙන් එන කාරණයක් තමයි මාක්ස්වාදී චින්තකයන්ගෙන් විශේෂයෙන්ම මේ මාක්ස් පිළිබඳ වැරදි කියවීමකුත් තිබුණා කියන එක. මොකද මාක්ස් එක්තරා ආකාරයකට මේ අපෝහකවාදී ස්වරූපය ඔහුගේ ඩයිලෙක්ටික පැහැදිලි කිරීම ඇතුළේ එහෙම සාරාර්ථවාදයකට යන්න පුළුවන්. එහෙම ඌනිතවාදයක දක්වා
ඉන්න පුළුවන්ද? මොකද හැම දෙයක්ම ඩයිලෙක්ටිකයි. ඒක ඇතුළේදී මේ දැන් එතකොට එහෙමදී මේ සම්භාව්‍ය මාක්ස්වාදය එතකොට තවදුරටත් අපිට පැත්තකින් පැත්තකට කරන්න පුළුවන්ද කියන අදහසක්. නෑ, ඒක අදහස් කළේ සම්භාව්‍ය මාක්ස්වාදය කියලා. ඒ කියන්නේ මාක්ස් ගෙලියෙලි බැලුවොත්, මාක්ස් එංගල්ස් දෙන්නම බැලුවොත්, මාක්ස් තුල අර දේශපාලන අධිෂ්ඨානය ඇති කරන මේ යුගය පිළිබඳව ඉතාම සමකාලීන මේ සමකාලීන විග්‍රහයන් මාක්ස්ගේ තියෙනවා. ඒක බරපතල චින්තකයන් මේ ලෝකෙ හිටපු ඒක නිවාදයක් නෑ. නමුත් ඒකම විශේෂයෙන්ම දේශපාලන ආර්ථිකයට විවේචන දායක වීමක් වගේ කෘතියක් බැලුවොත් සහ ප්‍රාග්ධනය පිළිබඳව ඊට පස්සේ ආපු මං හිතන එයාගේ පරිණත යුගය බැලුවොත් ඒ යුගය ඇතුළේ මතර එයා ගොඩක් පොරබැදවි යම්කිසිකට ආර්ථික පිළිබඳ කාරණා එක්ක සහ ඊට පස්සේ එංගල්ස් අතින් බොහෝ විට මං හිතන එක ලොකු සාකච්ඡාවක් එක. ඒ කියන්නේ එංගල්ස්ගේ මැදිහත් වීම ඊට පසුභාගයේ තුල වුණත් බැලුවාම යම්කිසි විදියකට සබාදහමේ චලනය, අර සබාදහමේ ඩයලෙක්ටිකය කියලා එංගල්ස් කියන්නේ සබාදහමේ චලනය තෙක්ක යම්කිසි විදියකට නිෂ්පාදන බලවේගවල මේ චලනය සම්බන්ධ කරන්න උත්සාහ කිරීමක් මේ සාහිත්‍යයේ හමු වෙනවා. ඒ කියන්නේ හරියට ගත්තොත් දැන් නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන උපකරණ, නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සමදතා අතර නැත්නම් නිෂ්පාදන බලවේගවල වර්ධනයෙන් ඉතිහාසයේ චලනය වෙනවා කියන නැත්නම් ඉතිහාසය ගමන් කරනවා කියනකොට ඒක ඇතුලේ එක පැත්තක තියෙනවර ස්වභාවවාදයක්. ඒ කියන්නේ නිකන් නිෂ්පාදන බලවේග වර්ධනය වෙනවා, ඒ බලවේග වර්ධනය වීම විසින් ඉතිහාසය චලනය වෙනවා. හැබැයි අපිට අමතක කරන ගත්ත හැබැයි නිෂ්පාදන සම්බන්ධතාවය බැලුවොත් ඒක ඇතුළේ තියෙන්නේ යම්කිසි විදිය කතිකාමයේ ගොඩනැංවීමක්. ඒ කියන්නේ වැටුප් ශ්‍රමය නැත්නම් ඒකේ වැටුප් ශ්‍රමිකයා ඉන්නවා, අනිත් පැත්තෙන් මේ මොකද හිමියා, මේ ධන හිමියා ඉන්නවා, එහෙම නැත්නම් නිෂ්පාදන බලවේගයේ හිමියා ඉන්නවා. එතකොට ඒ දෙන්න අතර තියෙන්නේ ඒ දෙන්න අතර තියෙන පසමිතුරු සම්බන්ධය අපිට සබාදහමෙන් තේරුම් ගන්න බෑ. ඒ කියන්නේ නිෂ්පාදන බලවේග සහ නිෂ්පාදන සම්බන්ධයේ තියෙන ප්‍රතිවිරෝධය නෙමෙයි ඇත්තටම අර නිෂ්පාදන සම්බන්ධය ඇතුලේ තියෙන්නේ. ඒක යම්කිසි විදියකට කතිකාමයේ ගොඩනැංවීමක්. ඒක මිනිස් සමාජයේ ගොඩනැංවීමක්. එතකොට මෙන්න මේ දෙක අතර තියෙනවා නියම් පරස්පරයක්. මෙන්න මේක අපි විග්‍රහ කරගන්න වෙනවා. එතකොට මාක්ස්වාදයට බැරි වුණා. මං කියන්නේ ඒක කාල් මාක්ස් සම්බන්ධෙම නෙමෙයි. මාක්ස්වාදී කියන පද්ධතියම මෙන්න මේකෙදි මෙන්න මේක විසඳන්න උත්සාහ කළේ නැහැ. ඒ වෙනුවට උත්සාහ කළේ මෙන්න මේ ඉතිහාස නියාමය, ඉතිහාසයේ අනිවාර්ය ප්‍රගතිය කරා යනවා, නිෂ්පාදන බලවේග වර්ධනයේ විසින් ඉතිහාසය ගමන් කරනවා කියන එක, ඒක සබාදහමත් එක්ක සම්බන්ධ කිරීම විසඳන්න ඔවුන් හඳුන්වලා දෙනවා නිර්ධන පන්තිය කියලා එක. එතකොට නිර්ධන පන්තිය කියන එක නිෂ්පාදන බලවේග වලට සම්බන්ධ කරනවා. නිෂ්පාදන බලවේග තමයි නිෂ්පාදන බලවේග වල චලනයේ විසින් තමයි නැත්නම් ඒකේ හිමිකාරීත්වයෙන් තමයි නිර්ධනය පහළ වෙන්නේ. එතකොට නිර්ධනය තමයි ඉතිහාසයේ කර්තෘකය. එතකොට ඉතිහාස චලනයේ නිෂ්පාදන බලවේගත් එක්ක සම්බන්ධ වෙනකොට මේ දෙක එකතු කරන මේ නියෝජිතය විදිහට තමයි නිර්ධනය වෙන්නේ. හැබැයි අපි ආය ඇහුවොත් ඒ සියල්ල එකට සම්බන්ධ වෙන්නේ කොමකින්ද? ඒ කියන්නේ නිර්ධනය කොහොමද නිෂ්පාදන බලවේගවල ගාමක බලයේ නියෝජනය වෙන්නේ? නැත්නම් අපි කොහොමද නිර්ධනය කොහොමද ඉතිහාසයේ අවසානය, ඉතිහාසයේ ප්‍රගතිය තීරණය කරන්න වෙන්නේ කියන එකට ඒ රෙෆරන් පොයින්ට් එකක් නැහැ. ඒ කියන්නේ මං කියන්නේ ඒ කියන්නේ ඕනෑම දෙයක අර ස්වභාවවාදයකට වැටෙන්න බෑනේ. මෙන්න මේක අපි තේරුම් ගන්න වෙනවා කියන එක. එතකොට අර ඒ අර්ථයෙන් තමයි ගතානුගතික මාක්ස්වාදී මේ සීමාව තිර එක මාක්ස්ගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ කියන්නේ මං කියන මාක්ස් ඊට වඩා තාම ගැඹුරු ආකාරයේ මේ සාකච්ඡාවම මේ විසංවාදයට ලඟ මේ මලක් වෙන මේ මැදිහත් වීමක් කරලා තියෙන නිසා මාක්ස් පිළිබඳ ගැළලුවක් නෙමෙයි මේක. අපි අර ගතානුගතික මාක්ස්වාදීක මාක්ස්වාදී සාහිත්‍ය පද්ධතියම තියෙන මේ මෙන්න මේ තියෙන ප්‍රතිවිරෝධය, මෙන්න මේ තියෙන විරුද්ධාභාෂය. ඒක තේරුම් ගන්න ඕනේ කියන එක. එතකොට අර මොකද පන්ති අරවා කියන ඒ කියන්නේ උනිතවාදය සහ සාරාත්මවාදය අපි ඉක්මවන්න ඕන වෙන්නේ මෙන්න මේ අලුත් සමාජවාදී න්‍යාය පත්‍රයක් ගොඩනගන්න යන ගමනේදී. මොකද ප්‍රජාතන්ත්‍රවාදය සහ අනිකුත් මිනිසුන්ගේ නිදහස, සමානාත්මතාවය සහ අනිකුත් අරගල, ඒ කියන විශේෂයෙන්ම අපි කතා කරත් පන්ති අරගලයේ විදියට විතරක් තේරුම් ගන්න බැරි අරගල ගොඩක් තියෙනවා. නැත්නම් මිනිසුන්ගේ අදිෂ්ඨානයන් තියෙනවා, මිනිසුන් වෙනත් දෘෂ්ටිවාදයන් තියෙනවා. මෙන්න මේවා කොහොමද මේ න්‍යාය පත්‍රයට එකතු කරගන්නේ? මෙන්න මේ කාරණේදී අපිට අර සාරාත්මවාදයේ කීටියොත් මාක්ස්වාදී අර ගතානුගතික සාරාත්මවාදයේ විසින් අපිට එවැනි උපාය මාර්ගයකට යන එක බාධා කරනවා. හොඳයි, අපි අද මේ සංකතන සංවාද මණ්ඩපය තුළින් සාකච්ඡාවට බඳුන් කළේ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස. නමුත් මේ අදහස පිළිබඳ මම හිතන්නේ පැය භාගයක ඔගේ කාල සීමාවකදී සාකච්ඡා කර අවසන් කරන්න පුළුවන් කාරණයක් නොවේ. ඒ නිසා අප කල්පනා කරා ලබන සතියේදීත් මේ පිළිබඳවම සාකච්ඡාවක නිරත වන්නට. රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කුමක්ද සහ එය වර්තමාන ලෝකයේ තුල භාවිතාවක් ලෙස වැදගත් වන්නේ කොයි ආකාරයෙන්ද කියන දේ පිළිබඳ වැඩිදුරටත් මේ සාකච්ඡා කළ යුතුයි කියන අදහස අප තුළ ඇති වී තිබෙනවා. අද සාකච්ඡාවට අප සමග සම්බන්ධ වුණා විචාරකෙක්, විශ්ලේෂකෙක් මෙන්ම
සමාජීය කතිකාවන් තුළ පෙරටුගාමි ආකාරයෙන් තමන්ගේ අදහස් පද්ධතිය ඉදිරිපත් කරමින් සිටින විදර්ශන කන්නංගර, ඔබට බෙහෙවින් ස්තුතියි. සංකතන සංවාද මණ්ඩපයේ නිෂ්පාදනය කළේ ඉන්දුනිල් ජයවර්ධන, සංකතන සංවාද මණ්ඩපයේ ඉදිරිපත් කළ මම දර්ශන අශෝක කුමාර. මුදුන්